අයිබෝන් සුබෝදසනක් අදත් අපි සුබ්‍රදු විදිටම සෝදානම් වන්නේ සුලංකාවේ පොත්පත්වල පලවීතිබෙන නවතම ොරතුරෝබ තිගෙන ගෙන හිමි දිරියාරම්භ කරන්ට අද දෙදාස් බිස්සවර්ෂයා ගොස්තු මස දාසය වැනි ඉරිදා. එතින්බේ ඉරිදා නිවාඩු පාඩුවේ ඔබ සිටින අවස්ථාවේ අපි මෙවිදිට උදහසනින්ම ඔබ මොුණ ගැසනවා උදාවුණු මේ දවසෝබට ප්‍රතිමත් සුබදායි දවසක් වේවායි කියෙන ප්‍රාර්ථනාව එක් කරන ගමන් මුලින් නවධහනය යොමු කරට සස්ෝදානම් ඉරිදා ලංකාදීප සංගරයි වෙතට ඉෙදාලංකාදීප පසං. ප්‍රධහන පුවතද භාර්තාකර තිබෙනවා පලත් සබා මැතිවරණය ලබන වසර මුල්ලදී කියලා වාර්තාාවගෙනේ න්නේ අජන්ත කුමාර අගල කඩ ලංකදීපපුුවත් පත් වෙනුවෙන් වසර කීප ඇත්තිස්සේ දිගින් දිගටම කල් යමින් තිබෙන පලත් සබා මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට තිරණය කර ඇතැයි රජයේ ආරච මාර්ග සඳහන් කරයි කියලා මෙසේ වාර්තා කර තිබෙනවා පලත් සබා මැතිවරණය වගේම පළත්පාලන ආතන මැතිවරණ වසර ගණනාවක් තිස්සේ පැවත්වන්නේ නැතිව ඒ කල් තබමින් තිබුණ ර් පසුගේ රජය විසින් කෙසේ වෙත්ම වන විට බලයට පත්වී තිබෙන නව රජය කඩ්නමින් පලත්පාලනනා එතන බැතිවරණ පැවත්වීමට තීරණය කර ඇති බවට තමයි අද ලංකාදීප ප්‍රධහන භාර්තාවෙන් සඳහන් වෙන්නේ. එවාගේම තවත් වාර්තාවක් වෙතර අපි අදහන යුම් කිරීමේදී විපක්ෂේ සංවිධායක තනතුරට හතර දෙනෙකුගින් පොරයක් කියලා මෙසේ වාර්තාාවක් දයශල ලියනගේ ගැෙන එනවා පර්ලිමිතුවේ විපක්ෂ සංවිධායක තනතුර සඳහා සියව් දෙනෙකු නම් යෝජන වී ඇති අතර පාටලි චාපික රනවක මහතා අචර්ය හර්ශෂද සිල්වාම් මහතා කබිර් හශිම් මහතා සහ ලක්ෂ්මන් කිරියල්ල යනමහත්බරුන්ගේ නම් යෝජනාවී තිබෙනවා එතින් මේ හතර දෙනම ඒ තනතුර ලබා ගැනීම සඳහා පොරයකයේදී සිටින බවට අද ලංකාදී පේස් සඳහන්කරද්දිී. රට. වැසූ කාලයේ ප්‍රවාහනදීමනා අරන් කියලා මෙසේ තවත් වාර්තාවක් පසුගිය කාලවල රට ලොගක්ඩවන් වී තිබුණා කොරෝණ ව්‍යසනය නිසා. ඒ කාලය තුළත් ප්‍රවාහන දීවනාගත්ව පිරිසක් පිළිබඳව අනාවරනණවී ඇති බවට භර්තාවක් කොරෝුණා වසංගත තත්වය නිසා රට ලොක්්ඩවන් කරතිබූ මාර්තව අපප්‍රෙල් සහ මැයි මාසවලදී බොහෝ රජයේ නිලධහරින් ප්‍රවාහනහා ඉන්දන දීමනාව ලබාගෙන ඇති බවට වාර්තා වනවා. දෙමල සන්ධානයේ ගැටලුවක් පිළිබඳ වාර්තා කරතිබිටම පසු බෑම ගැන සොයන්න සැස්සේ කියලත් සඳහන් වනවා. දෙමල ජාතික සන්ධානයේ පසු බෑම පිළිබඳවස්යා බැලීමට ඇත තීරණය කර තිබෙන බවට මෙවර මැතිවරණයේ දී. දෙමළ ජාතික සන්ධානයේ පසු බෑමට ලක්ූයේ. ඒද යන්න පිළිබඳව ස්වා බැලිීම සඳහා විශේෂ කමිටුවක් පත් කරතිබෙනවා කමිටුවේ මූලිකයා වශයෙන් කටයුතු කරන්නේ යපන දිස්්‍රෝයික් පාර්ලිමේතු මන්ත්‍රී එ සුමන්තිරන් මහතා එතන ඒ මහතාගේ ප්‍රධහනත් වෙන් යුතු කමිටුවක් විසින් දෙමළ ජාතික සදාානයම විසයි වි මහ මැතිවරණයේදී විශාල වශයෙන් පසු බැහැමට ලක්වුණේ ඇයි කියනකාරණනාව පිබඳව ස්යා බැලිීමට නියමිත බව්ට සඳහන් වෙද්දී උතුරේ ජනතාවගෙන් රජයට වැඩි සහයක් ැබිලා ඩක්ගලස් දේවා නන්දාා කියලා අලුත්වාර්තාවක් නිශාන්ත කුමාරමේ වාර්තාවගෙන එනවා මෙවර මැතිබරනේදී උතුරේ ජනතාවගේ සහය මෙවර ආඩුවට වැඩිවශයෙන් ලැබී ඇති බවට තමයි සඳහන් කරන්නේ මිදියට සඳහන් කරන්නේ දීවර කටයුතු අමාත්‍යංශයේ පසුගියදා දියුරුම් දුන් දීවර අමාත්‍ය ඩගලස් දේවානන්දාා මහතා මෙසේ සඳහන් කරති වෙනවා. එවාගේම සභහනායක දිනේශෂ ආ්ඩු පක්ෂයේ ප්‍රධාන සංගදාායික ජොන්ස්ටර්න් කියලා වාර්තාාව කුත් අද ලා දීපේ පාලවී තිබෙනවා එල්ම පාලිමේතු ලබ විසි වැනි දා රැස්වීීමටනිය මතම තිබෙනවා පලිමිතු විිවදා උදේසන නවයයි තිහට රැස්බනාතර එම අවස්ථාාවේදී නව මන්ත්‍රී රන් සියලු දෙනා පාලිමිින්න්තුවේ දි වරුන්දීමටනිය මිටම තිබෙනවා ආන්ඩුපක්ෂේ ප්‍රධාන සංගවිධයක දූරයස් සඳහහා අමාත්‍ය ජන්ස්ටන් ප්‍රනාාන්දු නම්ර ඇතිය අතර සභානායක දූරය සඳහා මෙවරත් නම් කර තිබෙන්නේ හිටපු සභාහනායක ශ ගුණවර්ධන මහතාව තින පිබඳවත්තාද ලංකාදී පුවත්ත ප්‍රධාන සිරස්ථලයෙන් වාර්තාකරදී අපි මිළඟට සූදානම් අදසේ පලවී තිබෙන මවබිම ජාතික පපුත් පත වෙතට ඔබයව ධහනයුම් කරට මෞබිම පුවත්තේ ප්‍රධාන තොත්තරමේ සඳහන් වනවා. එක්සත් ජාතික පක්ෂ නායක අර්බුදය ඔඩු දුවයි කියලා වාර්තා ජාතික ලැස්තු මන්ත්‍රී තේරීම ඇනහිටි වජිර ඕන කියයි මාර පනත්තු වජරත් පැත්තක එවගේම නවීන් මාමණ්ඩිවත් ඉල්ලයි කියලාත් වාර්තාවක්ොහ එක්සත් ජාතික පක්ෂයට බෝනස් මන්ත්‍රී ආසන දුරයක් හිමිවී තිබෙනවා කෙේ වෙතා එෙම ආසනයට පුද්ගලෙ නම් කිරීම සම්බහන්ධෙන් මෙවන විටාත් ගැටලු පවතින බවට මයි සඳහන් වන්නේය කීහි පපදෙක්ම බලාපොරොත්වෙන් සිටින බවට සඳහන් වනවා එසේ වෙතාත නවතම වාර්තාවක සඳහන් වන්නේ එම මන්ත්‍රී දූරය සඳහා හිටපුූ අමාත්‍ය ජොන් අමරතුංග මහතාගේ නම මෙවන විට යෝජනාවී ඇති බව ඒසේ කොතරම් දුරට සත්‍යද කෙන කාරණාව පිළිබඳව මෙතෙක් කනාවරණයබී නැහැන මුත් මධ්‍ය වලින් ලැබුණු තොරතුරු අනුව දැනට ජෝන් අමරතුන්ග හිටපු අමාත්‍යවරයාගේ නම එක්සත් ජාතික පක්ෂය බෝනස් මන්ත්‍රීදූ රේසඳදහා නම් කර ඇති බවට තමයි සඳහන් වෙන්නේ එවගේම තවත්වතක් වෙතක අපි අ දහන යුම්කිරීමිටි උපාරි දහරින් අඩු ආදායම් ලාබින්ඒක් ලක්ෂ පනස්දාසකට සැප්තඹ දෙක සිට රැකයා ලැස්තුව අද සිට ජනපති වෙබ් අඩවියකි කිය තමයි සඳහන් වන්නේ ඔබ පසුගිය ජනාධිපතිවරණයෙන් පසු මෙව රැකයා සම්බන්ධයෙන් ඉල්ලුම් කර තිබේ නම් ඔබගේ නම ඇතුළත් වී තිබේද කියන පණනි විඩයෝ බට බලාගන්න පුළුවන් ජනාධිපති लेකම්කාරයාල්ටය අදාලළ ජනනාධිපති නිල බෙබ්ඩ වියඒ ප්‍රදර්ශනය කර ඇතිබවට තමයි සඳහන් කරන්නේ යන්ුව රැකයා ලාබින් ඒක්ෂ පනස්දාසකට මෙෙේ සැපතම ම සසද වනද සිට රැකයාලබාද මටකටයුතු කර වට තමයි සඳහන් වෙන්නේ ඉන් උපාදිාරරි පනස දාසක් සහ අඩු අදායම්ලා බින් ලක්‍ෂයකට මෙම රැකයා අවස්ථා හිමි වන බවට සඳහන් වනවා. අත දිගහැර ආණ්ඩුවක් පත් කළත් ජනතාවට කහ ටිකක්වත් නැහැයි කියලා මෙසේචෝධනා කරන්නේ පාලිමිතුවේ විිපක්ෂනායක දුූරයයට ලබා ගැනීමට බලාපොත්තුවන හිටපු විපක්ෂණයක සජිත් ප්‍රේ දස මහතා සඳහන් කරවා. අත දිගහැර කතා කරන්නට පුළුවන් තරම් ආණ්ඩුවක් පත්කර තිබුණත් රටේ ජනතාවට අවශ්‍ය කහ කුඩු ටික නැහැයි කියලා. යි ඔහු පෙන්වාදන්න මේ දවස්වලි හ සම්බන්ධයෙන් දැඩි අර්බුද ඇතිබෙනවා රටේ වෙළදපලේ කහ එහිගේයක් පතින බවට තමයි සඳහන් වන්නේ කහ කිලෝකොම ිල රුපියල් අට සියත් දසත්බන මිලට අලෙ වන බවටත් වාර්තාබල පලබෙන අකිෙේ වෙත මේ වන විට මේ කා අර්බුදය පිළිබඳ විපක්ෂනාක සජත් ප්‍රේමදස මහතා ප්‍රශ්ණයක් මතු කරති බෙනවා ගිය සති දෙකට පාතාල ගිනුම් බලින් කෝටි දෙසිය විසක් මාරු වෙලා පිට රට ඉන්න ප තාල සාමාජිකයන් යැවූ බවට සැකයක් කියලා තවත් වාර්තාවක් මෞව්බිමව පුවත් පතේ සඳහන් වනවා ගිය සතියේ දී මේ ලක්ෂ කෝටි දෙසිය විස්සක මුදලක් සංසරණය වී තිබෙනවා පාතාල සාමාජිකයෙන්ගේ ගිනුම් බලින් කියලා තයේ විදේශ රටවලසිට මෙරටට එව පූ බවට මෙ වන විට අනාාවරණය වී ඇති බවට තමයි සඳහන් වන්නේ. දහ නොවෙන් කළ බලතල යළිත ජනපතිට පවරන්න කියලා වාර්තාවක් පලකර තිබවා දහ නවෙන් ජනාධිපතිවරයාට හිමිවී තිබුණු බලතල අහිමි කරුණ එම බලතල කඩිනමින් විවන සංශෝධනය මගින් ජනාධිපතිව යාට ලබාදීමටටයුතු කරන්නයි ඉල්ලා සිටිනවා. ඒවාගේම සජිත්තු මුස්ලිම් කෝංග්‍රසේට මන්ත්‍රකමක් නොදී හෙලා දකිනවා කියලා නසිිර අහමද මහතා සඳහන් කළ පුවතකුත්වාර්තා විතිබෙනවා මෙවරව පාර්ලිමේතු මැතිබර නේදී ජනබල වේගේ ජාතික ජනබලවේග මන්ත්‍ර ආසන ලබාගත. ඒ මන්ත්‍ර යාසන වලින් ඔහුට ෝනස් මන්ත්‍ර යාසන හතක් හිමි තිබුණා ඒ මන්ත්‍රී ආසන වලින් ලංකා මුස්ලිම් කෝගරට ෝග්‍රසේට මන්ත්‍ර යාසනයක් ලබ න. සජි ප්‍රම්දස මහතා කටයුතු කරමින් සිෙටන බවට ශ ලංකා මුස්ලිම් කෝග්‍රසය චෝදනා නගනවා ඒ පිළිබඳව සඳහන් කරන්නේ නසිීර අහම මහතා ඒ අදදවසේ පළවීතිබුණු මවපිම ජාතික පුවත්පතේ ප්‍රධාන තොතුර. ඉන්න අනතුරවා අපිස් සූදානම් අදවසේ පලවී තිබෙන දිනමන සිිල්මින පුවත් පතවෙතක දහන යුම් කරට සිිල්මින පුවත්තේ ප්‍රධහන සිරස්ථලේ වාර්තා කරතිබෙන්නේ මෙසේ තුනෙන් දෙක බහතරයකින් පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් කියලා වාර්තාවක් භාරර්ථ වික්‍රමසේ කරම වාර්තාව ගෙන. Nawadi na Nabi 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 දහ නවන ආ්ඩුක්‍රම ව්‍යවස්ථ සංශෝධනය අහෝස කෙරන නව ව්‍යවස්ථා සංශෝධනය යෝජනාවක් විසිබන ආණ්ුක්‍රම ව්‍යවස්ථාංශෝධනයට ලෙස. ඉදි ඉදිරි සැප්තඹ මස මැති සබයට ඉදිරිපත් කිරීමටද. අනුතුරුව පූර්ණ ආණඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මතකර ගැනීමටද රජය දැන් කටයුතු කරමින් සිටින බවට මෙසේසිලමින පුවත්පත භාර්තා කරද්දි. සියලු රාජ්‍ය ආයතන රජයේ ගොඩන ගිලි වලට. hedge Keला tavatbaarता vak. භක්ති ධර්මප්‍රිය මෙන්්ඩිස් මේ භාර්තාවගෙන එනවා පෞද්ලික ගොඩනැගිලිවල මෙමන විිට පවත්වාගෙන යන රජය අමාත්‍යංශය සහ රජ්‍ය ආයතන රජය ගොඩනැගිලිවල පවත්වාගෙන යෑමට පියවරගෙන ඇති බවට සඳහන් වනවා පසුගගේ කාලවල මේ පෞද්ගලික ගොඩනැගිලිබල රජ්‍ය ආයතන පවත්වාගෙන යෑමේදී ගැටලු රැසක් මතුව තිබුණ එතින් ඒ පිළිබඳවත් අද සිල්මින පුවත් පත වාර්තා කරනමයි වගේ සර්සී හෙට ඇරම්බේ කියලා තවත් ර්තාවක් ශ්‍රලංකාවේ සියලුම ජාතික සරසවි. හෙට දිනට යලිත් ක්‍රියාත්මක ීටනීමමි බට මයි සඳහන්වන්නේ ජාතික විශවවිද්‍යාල පදතියට, අයත් සියලුම විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු. හෙට සඳුදා දින සිට ආරම්භ කරන බව විශවවිද්‍යාල ප්‍රතිපාදන කමිෂණ සභවි සබහපති මාචාය සම්පත් අමරතුන්ග මහතායේ සඳහන් කර තිබෙනවා.ඒතිෙන් පසුගිය මාර්තු මස පහලොස් වැනිදා වසා දැමුණු මේ ආයතන යළි විවරවන්නේ මස හතරකට වැඩි කාලයකට පසුවයි කෙසේ වෙතාත්ත අධ්‍යන කටයුතු මෙසේ හෙට දින සිට ආරම්භ කිරීමට නියමටයි. ඒවගේම තවත් පොතක් වෙතර අවධානය යුම් කිරීමේදී මේ විශේෂෙන්ම මසුන් ඇල්ලි මේ කර්මාන්තය දිබර කකාර්මාන්තය සම්බන්ධ කරගෙනම මෙම චායර්රූපය පළ කරතිබෙනවා විදේශ සංචාරකන්ට ශ්‍රීලංකාව දැන් ආරක්ෂිත්තයි කියලතමයි ඒ වාර්තාාව පළවෙන්නන්නේ දේශය හා විදේශ සංචාරකයෙන්ගේ ආරක්ෂාාව සහතික කිරීමට ශ්‍රීලංකා රජය විසින් සංචාරක සංවර්ධන අධිකාරයා හරහා ගෙන ඇති ක්‍රියාමාර්ග හමුුවේ සංචාරකන්ට ආරක්ෂිතව ගමන් කළ හැකි රටක් ලෙස ශ්‍රීලංකාබ නම්කිරීමට ලෝක සංචාරක හා සංචාරක කෞවන්සිලය නි දශර තිබෙනවා කියලා තමයි සඳහන් වන්නේ ති ශ්‍ර ලංකාවේ සංචාරය කිරීමේදීකිසිුඳු බිය විය යුතු කරුණක් නැහැයි කියල තමයි ලෝක සෞකි සංචාර්ක සංචාරක කවන්සලය සඳහන් කරන්න කෙේ වෙතත් පසුගිය කාලවල කොරණා බසංගතය හමුවේ ශ්‍ර ලංකා වෙ කොරෝන බලපෑම එල්ලබී තිබුණාම් වුණ පිට එය යතා තත්වයට පත් වී තිබෙන බවටත් ස්්‍ර ලංකාවේ සංචාරය කිරීමේදී කිසිදු ියක් විය යුතු නැහැයි කියල තමයි සඳහන් කරතිබෙන්නේ අවසා ශයෙන්න පිස් සුදානම දවසේ පලවීති වෙන සතියාගේ අරනුකුවත් පතව තට පදධහන යුම් කරන්නට විස්සයි විස්් වනතුරු නායකයා රනිල් මීලංග මැතිවරණ සටනට කරු කියලා වාර්තාව සති ගරනු පොත්තේ ප්‍රධාන සිරස්ථලය විදිහයට වාර්තා කරති වෙනවා විස්්සයි විස්ස පලාත්පාල මැතිවරණය අවසන්බනතෙක් එක්ත් ජාතිකප පක්ෂේ නායකත්වේ වෙනස් නොකිරීමට ීනණය කර ඇති බව වාර්තාාවන බවතමයිස් දහන්බන්නේ එක්ත් ජාති පක්ෂේ නායකත්වේ නවන් දෙස්සා නායක රවි කරනනාක හතයි වගේම. වජර අභේවර්තන මහතා ඇතුළු පිරිසක් තර් වදිනවායි කියලා තමයි සඳහන් වන්නේගේ අම්පාර දේෂශ්්‍රකය නියෝජනය කරන දෑ ගමගේ මහතා ඇතුළු පිරිසක් කෙසේ වෙතාත්මළඟ මැතිවරණය මෙහෙවීම කටයුතු සිදු කරන්නේ හිටපු කතානායකකරු ජයිසූරිය මහතා කියලා සඳහනක් අද අරුණ පුවත් පත වාර්තා කරතිබෙනවා. මහමැතිවරණයට අත් හිටබූ උපාධධහරරි පනස්දාසකගේ රැකියල්ලය කන අද වෙබ්බඩවියට කියලා වාර්තාාවක් සවබභාග දැක්ම ප්‍රපාති ්‍රකාශයනුව රැකයා එක්ලක්ෂ පනස්දාසක් ලබාදීමේ වැඩසටහන යටතේ තොර ගත් රැකයා ලාබී උපාධදහරින්ගේ නම් අදදින සිට ජනාධිපති ලේකම් කාර්යාල වෙබ්බඩ විය කියන කාරනාව පොලිසියට අවුරුදු දෙකින් තොප්පි නැහැයි කියලා විශේෂිත වාර්තාවක හිස් වැසුම් හැත්ත පන්දාසාක වසර දෙකක්තිස්සේ මර්ධහන ගබඩාවක පොලිස් කාන්තාවන්ට පාවාහන් නැහැයි කියලාත් වාර්තාවක චමින්ද සේනාරත්නගෙනෙනවා වසර දෙකට අධදි

පොලිස් සරයන්වරුන්ට හිස්වැැසුම්ද පොලිස් නිලධහරණියන්ට පහවාන්ද මෙතෙක් ලබාදී නොමැති බවට වාර්තාවාකඉතින් රජායතනයක් රජායතනයට අදාළ ඒ ද්‍රබ්‍ය මේ වන විටාතු මරදානය ගබඩාවකතිබට බවට තමයි සඳහන් වන්නේ නමුත් ඔවුන්ට එඒ නිසි ලෙස ලැබි නොමැති බවට සඳහන් වනවා කථනායක තන තුරට මහින්දයාපා සභහනයක දිනශ ආණඩුපක්ෂය ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් විපක්ෂනායක සජිත් විපක්ෂ ප්‍රධාන සංවිධායික, චම්පික හෝ හර්ශ්ද සිිල්වා කියලා අවාර්තාාවක් පල කරතිබෙනවා විසිව නිද රැස්වනස් ලංකාවේ නවන පාර්ලිමේන්තුී කතානායක දරේ හිමිවන්නේ මහින්දපා අබේවර්ධන හිටවා මාත්‍ය බරයාට කියල සඳහන් වනවයබගේම සභහනායක දිනේශකුණනවර්ධන මහතා සහ ආඩු පක්ෂ, ප්‍රධන සංවිධායික ොස්ටන් පරාදු මතා සහ විපක්ෂනායක සජත් ප්‍රේමදදාස මහතා කියලත් සඳහන වවන්න නමුත් විපක්ෂේ ප්‍රධාන සංවිධායික දුූරය එක්සත් ජාතික පක්ෂය පේර නියෝජනය කරත්ම ජාතික සමගි ජනබලවේගේ චම්පික රණවක හිටපු අමාත්‍යවරයාට හෝ හර්ෂදසිෙල්වා අමාත්‍යවරයාට හිමිවිය හැකි බවට සඳහන් වෙද්දි. කහකුඩුවල් සයට පණහක් පාම්පිටි කියලා අවාර්තාවක් පල කර තිබෙනවා මෙරට නිෂ්පාධිත කහකුඩුවල සයට පණහක්ම පාම්පිටි කියලා සඳහන් කර තිබෙනව එබගේම පසුගිය කාලවල අපිට අරංචයක් ලැබිලා තිබුණ කඩල පරිපු මේ කහ සහ වුණ පහවලට එක් කරනවායි කියලා කඩ්ල පරිපු කිලෝ රුපියල් සියයට රැගෙන. ඒය කහකුඩුත් සමග මිශ්‍ර කිරමින් පසු විශාල ආදායමකඔවුන් උපයන බවට සඳහන් වී තිබුණ කෙසේ වෙතත් මේ වන විට ලැබී තිබෙන වාර්තා අනුව සියයට පණහක්ම පාම්පිටි මේ කහකුඩල මිශ්‍රකර ඇති බටස්වායගෙන ති. බවටතමයි වාර්තාාවන්නේ. ඒ අතර වාරය මෙතෙ රුපියල් රුපියලට සතපනට ඒවාගේම රුපියල් දෙක වැනි මුදලට තිබු පුවක් ගෙඩියක මිල ශ්‍රක්‍රපශය ඉහළ ගස් තිබෙනවා මෙම විට පුවක් ගඩියකමිල රපියල් විස්සත් රපියල් තිහත් අතර වන බවට තමයි වාර්තාාවන්නේ බුලත් කොලයක් රුපියල් අටයි රුපියල් දහයයි කියලා වාර්තාවක් විික්ට. බුලත් විටක් මේ වන විට රුපියල් පණහට නගී කියලා වාර්තාවක්කෙතින් මෙදබස්වලම් පුවක් ව්‍යාපාරිකයන්ට හොඳ අස්වයන් අත් තිබෙනවා නම් හොඳ ලාබය කෘත්තිබෙනවයි වගේම බුලත් බුලත් වගාකරුවන්ට මෙන්ම බුලත් විට අලවිකරුවන්ට වාසිදායක පුවතක් නමුත් ජනතාව පාරිභෝ එක ජනතාව කොතරම් පීඩාවට පත්වෙන වාද කියන කාරණාව පිළිබඳව සැකයක් පවතිනවා කෙසේ වෙතත් මේ. විදියට රටේ අද ගුලත් විටක් කරුපියල් පනහයි. කියන කාරණාව ඔබට මතක් කරන ගමන් අපි සූදානම් අදටයෙන් විට ගන හිමිදිරියෙන් සම්ගෙනයන්නට හෙටත් අපි මුණ ගැසිමුූන් නවතම තොරතුරු රසක් සමගින් එතෙක්කොට සුබදායි දවසක් අයිබෝුවන්. මත් අපේ චනල් സබස්്්‍රाइब කරල നම්. මෙ දැන්മമ സබස්രाइब කරලා ලക്കമතිൽ බෙල්ලයිකණ് එකත් क्ලิක් කරන්න ඒකම අපිට ലයිക്ക കදදලා യල්වන්ටත් බලන්න ശා කරන්න.